අන් අය තුළ ඇති වරද දකින්නට පහසුයි. නමුත් තමන් තුළ ඇති වරද දකින්නට පහසු නැති බව සිතිය යුතුමයි. ඉඩ තියෙන වෙලාවක හිතල බලන්න. ඔබේ ජීවන ගැටලුවත් දහමින් පහදාගන්න. සමරාමර සෙවන. අයිබෝන්, වාසනාවන්ත දවසක් වේවා. එවගේම වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට ඔබට අද දවසේ වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සිරස FM සනරාමර සෙවනයි මේ ආරම්භ කරන්නට අපේ සූදානම. දැන් අද 7 වනදා ලබන සෙනසුරාදාවේදී සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවනවා. ඉතින් අලුත් අවුරුද්දක් එළඹෙනවා කියන්නේ පහුගිය වසරේ වෙච්ච අඩුපාඩු හදාගෙන නව ජීවිතයක් සුබ නැකතින් ආරම්භ කරන්නට ඔබ අදිෂ්ඨාන කරගෙන ඉන්න කාල සීමාවක්. හැබැයි ඒ අදිෂ්ඨානයේ ඒ විදිහටම කළොතින් ජීවිතය අනිවාර්යෙන්ම සාර්ථක වේවි. ඒ නිසාම තවත් නොබෝ දිනකින් ආරම්භ වන සිංහල අවුරුද්ද නව ජීවිතයක ආරම්භය කියන ප්‍රබල අදිෂ්ඨානයෙන් ආරම්භ කරන්නට ඒ කටයුතු සියල්ලක්ම සඵල කරගන්නට සිරස FM සනරාමරසවනින් ඔබට ධර්මානුකූල යෝජනාවන් ලබා දෙනටයි අපේ සූදානම. ඉතින් අද දවසේදී සිරස FM සනරාමරසවනට ඉතාමත්ම ගෞරවයෙන් අප ආරාධනා කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පඬිතුක පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි. අපේ හැමදෙරෝනි, ඉතාමත්ම ගෞරවෙන් මේ අවස්ථාවේදී ඔබ වහන්සේව පිළිගන්නවා සිරස FM සනරාමර සෙවනට. සුබ අලුත් අවුරුද්දක් වේවා හැම දිනාටම. පෙර බුදුමල් පූදින ඉතාමත් මනස්කාන්ත පරිසරයකින් සමන්විත මේ සිරිලක් බිමේ ආසිරිය විඳ ගන්නා කාල සීමාවක අපි අදත් සූදානම් වෙන්නේ බුදුහාමුදුරුවොත් එක්ක එකතු වෙලා ජීවිතය අහුලන්න, ජීවිතේ පිළිබඳ තොරතුරු එකතු කරන්න, ජීවිතේ හදාරන්න. උන්වහන්සේගේ දේශනාත් එක්ක අපි ජීවිතේ වැරදිච්ච තැන් නිවැරදි කරගන්නේ කොහොමද, නිවැරදිච්ච තැන් ඒ විදිහටම ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නයි මේ සූදානම. මේ සනරාමර සෙවන බුදුහාමුදුරුවොත් එක්ක ගෙවම් කරන අපි හැම දිනටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තුනුරුවන් සරණද ප්‍රාර්ථනා කරමින් ආරම්භ කරමු. එහෙමයි අපේ හැමදෙරෝනේ, සිරස FM සනරාමර සෙවන ආරම්භ කරන්නට සූදානම්. ඔබට ආරාධනා කරනවා 0112848888 අපේ දුරකථන අංකයෙන් කතා බහ කරන්න. එවැකේම ලියන්න සනරාමර සෙවන සිරස FM තැපැල් පෙට්ටිය 25 පන්නිපිටිය අපේ ලිපිනයට. මේ මොහොතේදී සිරස වෙබ් අඩවිය හරහා ලොව ඔබ කොතනක සිටියත් ඔබට සනරාමර සෙවනට හුඟකන් දෙන්නට පුළුවන්. ඒවත් මතක් කරන බොහෝ දෙනෙක් විදෙස් රටවල ඉඳලා මේ මොහොතේදී සනරාමර සෙවන අහන බව මම දන්නවා. ඉතින් ඔබ හැම කෙනෙකුටම වාසනාවන්ත දවසක්, වාසනාවන්ත කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණින් සිරස FM සනරාමර සෙවනයි මේ ආරම්භ කරන්නේ. ඔබට අවශ්‍ය කවුරුන් වෙන්නද ඔබ හිතන්න. ඔබේ මනස ඔබව ඒ ගමන කරාම රැගෙන යාවේ. ඉඳ තියෙන වෙලාවක හිතලා බලන්න. ඔබේ ජීවන ගැටලුවත් දහමින් පහදා ගන්න. සනරාමර සෙවන. මේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලයයි. ඉතින් අපේ හැමදෙරුනේ මේ අලුත් අවුරුදු කාලේ බොහෝ දෙනෙක්ගේ හිතේ සතුට රජ වෙන කාලයක්. කාලයකට පස්සේ මේ අවුරුදු උදා වෙනකොට අපි සන්තෝෂයෙන් ඒ දිහා බලනවා, කටයුතු කරනවා. ඒත් මේ වෙනකොට පහුගිය කාල සීමාවට වඩා වෙනස් කියලා හිතෙනවා. දැන් තියෙන ආර්ථික තත්ත්වය මත ගමේ නගරේ කියලා කිසිම වෙනසක් නැහැ. අපි හැමදෙරුනේ ආර්ථික අපහසුතා බොහෝමයි. ඉතින් සල්ලි අරමුණු කරගෙනම ජීවිතේ බොහෝ දෙනෙක් ගත කරන්නේ. සල්ලි නැතුව ඇත්තටම අපි හැමදෙරුනේ මුකුත්ම වැඩ කටයුතු කරන්න බෑනේ දිනදා ජීවිතේදී. හැබැයි මේ කරදර පීඩා මැද්දේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න බොහෝ දෙනෙක් හිතනවා. හැබැයි ඒක ටිකක් අමාරුයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි හැමෝටම ලැබෙන මුදලින් මේ කටයුතු කරගන්නේ කොහොමද අපි? බොහොම හොඳයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් සමන්තේ, මේක දිග උත්තරයකට තියෙන ලස්සන ප්‍රශ්නයක්. ඒ වුණත් අපිට තියෙන සීමිත කාල වේලාවෙහි පිළිතුරු ලබා දිය යුතුයි ගැඹුරු කාරණාවක් එක්ක. එහෙමයි. ඔබ මගේ අවධානය යොමු කරන්නේ සල්ලි කොච්චර ඕනද ජීවත් වෙන්න, එහෙමත් නැත්නම් සල්ලි නැතුව මේක කරන්න බෑ ජීවිතේ ගෙවම් කරන එක. හැබැයි මිනිසුන්ට සල්ලි ප්‍රමාණවත් නැහැ, ඒක නිසා කවුරුත් සතුටින් නැහැ වගේ කියන අදහසක් හිතේ තියාගන්න. එහෙමයි. සමන්ති, ඉස්සර කාලේ මිනිස්සු හරි පෝසත්, දැන් කාලේ මිනිස්සු හරි සල්ලිකාරයි. ඒ තමයි තියෙන ගැටලුව. ඉස්සර කාලේ මිනිස්සු පෝසත්,
දැන් කාලේ මිනිස්සු සල්ලිකාරයි. එහෙම කිව්වම නිකන් අපබ්‍රංශයක් වගේ. සල්ලිකාරයි කියන්නේ පෝසත් එක නේන්නම් කියලා හිතෙනවා. තාම වැරදි. නරක සිතිවිල්ලක් තමයි සල්ලි තිබ්බොත් පෝසත් වෙනවයි කියලා කියන එක. වහාම ඔළුවෙන් අයින් කරගත යුතු සිතිවිල්ලක් තමයි සල්ලි වලින් පෝසත් වෙනවයි කියලා කියන එක. ඇත්තටම මං ඇහුවා මගේ යාළුවෙකුගෙන්, ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුගත් කෙනෙකුගෙන්. එහෙමයි. දැන් ඔය අරාබි රටවල් තියෙනවනේ අපේ මේ තෙල් සම්පත් එහෙම තියෙන. එතකොට ඒ කෙනෙකුගෙන් මං ඇහුවා ඒ රටක්ද පෝසත් අපේ රටද පෝසත් කියලා. ඊට පස්සේ පැහැදිලිවම ඔහු කිව්වා ඒ රටවල් පෝසත් කියලා. මං කිව්වා මට තේරෙන්නේ නැහැ ඒක ගලා බස්නා දියදහර සහිත ගංගා සහිත රටද පෝසත්, ගංගා නැති වැලි තියෙන රටද පෝසත්, සුනිල දියදහර සහිත දිය කැඳුරැලි සහිත රටද පෝසත්, වැව් අමුණු ගංගා ඇලදොල සහිත රටද පෝසත්, ඒ කිසිවක් නැති වැලි කඳු සහිත රටද පෝසත්, බැලූ බැලූ අත හරිත වනාන්තරයක් සහිත රටද පෝසත්, බැලූ බැලූ අත වාලුකා කාන්තාර පේන රටද පෝසත්, හැරූ හැරූ තැන මිනිස් පිපාසය සිඳනා දිය උල්පත් සහිත රටද පෝසත්, කැනූ කැනූ තැන ඩීසල් සහ පෙට්‍රල් උපදින රටද පෝසත්, බැලූ බැලූ අත මිනිසුන් සිනහමසු මුහුණින් සිටිනා රටද පොහොසත්, බැලූ බැලූ අත මිනිසුන්ගේ මුහුණේ සිනා නැති රටද පොහොසත්. එහෙමයි. මගේ මිත්‍රයා මට පිළිතුරක් නොදී ගියා. ඔහු කිව්වා සල්ලි වලින් පොහොසත් කියලා. මං කිව්වා අනිත් හැම එකකින්ම එතකොට දුප්පත් කියලා. එහෙම බලාගෙන ගියාම සමන්ත අපි ගොඩක් පොහොසත්. එහෙමයි. මිනිසු පොහොසත් වෙන්නේ සල්ලි වලින් නෙමෙයි. පොහොසත් වෙන්නේ සම්පත් වලින්. රටක් පොහොසත් වෙන්නේ සම්පත් වලින්. එහෙමයි. පවුලක් පෝසත් වෙන්නේ සම්පත් වලින්. සල්ලි කියන්නේ පෝසත්කම මනින නිර්ණායක අතර එකක්. සමහර සල්ලි වලින් පෝසත් නිරෝගීකමින් දුප්පත්, සමහර නිරෝගීකමින් පෝසත් සල්ලි වලින් දුප්පත්. ඉතින් කවන්නේ නැහැ. සමහර උසෙන් පෝසත් ලස්සනෙන් දුප්පත්, සමහර ලස්සනෙන් පෝසත් නිරෝගීකමින් දුප්පත්, සමහර උසෙන් පෝසත් බඩෙන් දුප්පත්. එහෙමයි. සමහර දැනුමෙන් පෝසත් ගුණෙන් දුප්පත්, සමහර උගත්කමෙන් පෝසත් ගුණවත්කමෙන් දුප්පත්, සමහර සමගියෙන් දුප්පත් සල්ලි වලින් පෝසත්, සමහර සන්තෝෂෙන් පෝසත් සිනහවෙන් දුප්පත්, සමහර සමාජ සහයෝගයෙන් පෝසත් හැබැයි සල්ලි වලින් දුප්පත්. ඒ අතරින් අනිත් ඔක්කොගේම පෝසත් වෙන එක හොඳ නැද්ද සල්ලි වලින් දුප්පත් වුණත්? එහෙමයි. ඒක නිසා පෝසත්කමේ නිර්ණායකයේ වැරදි. දල ජාතික නිෂ්පාදිතයෙන් හා ඒක පුද්ගල ආදායමේ මිනිස්සුගේ පෝසත්කම් මනින්නේ. මිනිස්සු මනින්නේ මනිය යුත්තේ පෝසත් වෙන්නේ සම්පත් වලින්. එහෙමයි. සම්පත් කියන්නේ මොනවද? ඉස්සර රටවල් වල මිනිස්සු සම්පත් වලින් පෝසත්. අනුරාධපුර යුගයේ පාවිච්චි කරපු සල්ලි මොනවද කියලා අපි දන්නේ නැහැ. පොළොන්නරුව යුගයේ, දඹදෙණි කුරුණෑගල යුගවල ඇත්ත වශයෙන්ම කිව්වොත් එම මේ මොනවද දන්නේ සල්ලි වශයෙන් පාවිච්චි කළේ කියලා දන්නෙත් නැහැ. ඒ කාලේ පාවිච්චි කළේ සම්පත්. එහෙමයි. ඒ කාලේ මිනිස්සු සම්පත් වලින් පෝසත්. සල්ලි වලින් සල්ලිකාර නෙවෙන්නේ. දැන් සමන්ත ඇත්ත වශයෙන් සල්ලි වලට කියන්නේ මනිනේ. එහෙමයි. මනි වලින් වෙන්නේ රිච්නේ. සම්පත් කියන්නේ වෙල්ත් නේ. වෙල්ත් වලින් වෙන්නේ වෙල්දිනේ. දැන් වෙල්දි පර්සන් කෙනෙක් වෙන්න ඕන නම් පුළුවන් නම් මනි නැතුවට කමක් නැහැ. සල්ලි නැතුවට කමක් නැහැ. අනිවාර්යයෙන්ම. මොකද සල්ලි ඕනේ වෙල්ත් ගන්නනේ. වෙල්ත් තියෙනවා නම් සල්ලි නෙමෙයිනේ ඕ. එහෙමයි. දැන් බලන්න රට පෝසත් කරන එකේ නිර්ණායකයේ මම කියන්නම්. මට කවදා හරි දවසක මුදල් අමාත්‍යාංශයේ හම්බ වෙන්නේද නැද්ද කියලා මම දන්නේ නැහැ. තිබුණත් දුන්නොත් ගන්නෙත් නැහැ. ඒක වෙන කතාවක්. ගන්න කෙනෙකුට කරන්නයි මම මේ කියන්නේ. එහෙමයි. අපි ගංගා තියෙන සල්ලි නැති රටක්. එහෙමයි. සල්ලි තියෙන ගංගා නැති රටකට ගංගාවක් ගේන්න බෑ. ගංගා තියෙන සල්ලි නැති රටකට සල්ලි ගේන්න පුළුවන්නේ. එහෙමයි. කැලේ නැති සල්ලි තියෙන රටකට කැලෑවක් ගේන්න බෑ. හැබැයි කැලෑවක් තියෙන සල්ලි නැති රටකට සල්ලි ගේන්න පුළුවන්. පුළුවන්. ඉතින් එහෙම බලාගෙන ගියාම අපේ රට හෙටත් පෝසත් කළ හැකිනේ. ප්‍රශ්නේ තියෙන අපේ හඳුරන්නේ කැලෑ තිබුණු රටකට කැලෑ තියෙන රටකට සල්ලි ගේන්න පුළුවන්. එතකොට කැලෑවට හානි කරලානේ සල්ලි ගේන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඔන්න ඔතෙන්ට තමයි එන්න හැදුවේ. සම්පත් විනාශ කරලා සල්ලි ගන්න බෑ. එහෙමයි. සම්පත් කියලා තියෙන දේවල් තියෙනවා නම් ඒ සම්පත් වලින් තමයි මිනිස්සුන්ගේ පෝසත්කම මනින්නේ. මොනවද සම්පත්? අපි චුට්ටක් කියමුද සම්පත් වල ලයිස්තුවක් ලියලා එවන්න කියලා. සනරාමර සේවනට දන්න කෙනෙකුට අපි පොඩි ගයිඩ්ලයින් එකක් දැන් දෙනවා. සම්පත් වර්ග මොනවාද ලියලා එවන්න. සනරාමර සේවන සිරසේ FM තැපැල් පෙටිය 25 පන්නේ පිටිය. හන්න හරි. එතකොට සම්පත් පිළිබඳ අපිට පොඩි මීට වඩා ලොකු තොරතුරු ටිකක් එක්කහ වෙනවා. දන්න සම්පත් ටිකක් කියන්න. ඔන්න බලන්න. දරු සම්පත්. සල්ලි වලට ගන්න බෑනේ. නැහැ. ඒක තමයි දරු සම්පත්. දරුව සම්පතක්. දැන් බලන්න සල්ලි නැති දරුව හිටපු කාලයක් තිබුණා. කොච්චර ලස්සනද.
දැන් දරුවෝ නැති සල්ලි තියෙන කාලයක් බවට පත් වෙලා. එහෙමයි. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? දුප්පත් වෙලා සල්ලිකාර වෙලා. සමන්ති වචනයක් හඳුන්වලා දෙමුද? සනරාමර සෙවණේ. එහෙමයි. මොකද්ද දන්නවද? සල්ලිකාර දුප්පත්කම කියලා. සල්ලිකාර දුප්පත්කම කියලා කියන්නේ මෙන්න මේකට තමයි. දුප්පත් වෙන්නේ සම්පත් නැති හින්දානේ. දැන් දරු සම්පතක් සම්පත නැහැ. එතකොට සල්ලි තියෙනවා. අන්න සල්ලිකාර දුප්පත්තු. ඉස්සර හිටියේ පෝසත් සල්ලි නැති කට්ටිය. සල්ලි නැති පෝසත්තු. ඒ මොකද දරු හිටිය දරු සම්පත. ලංකාවේ අහලා තියෙනවද දරුව වැඩි හින්දා මැරිච්ච අම්මලා? දරුව වැඩි හින්දා මැරිච්ච තාත්තලා? එහෙම නැහෙනේ. දරුව වැඩි වෙච්ච පවුලක වැඩි හින්දා දරුව වැඩි හින්දා මැරිච්ච දරුව එහෙම අහලා නැහැ අපි. එහෙමයි. ඒගොල්ලෝ කොහොම සල්ලිකාරයෝ වුණා? ඔය අපේ දේව සංකල්ප තියෙනව නේද? ඒවා හරි වටිනා ලස්සන සංකල්ප. අපේ කතරගම දෙයියෝ අපේනේ. අපේ කතරගම දෙයියන්ගේ ස්වභාවය මොකද්ද? අපේ කතරගම දෙයියෝ කොහොවත් නැහැ. අපේ කතරගම දෙයියෝ අපිට ඉන්නේ. අපේ කතරගම දෙයියන්ගේ ස්වභාවය තමයි 3 6 12යි. ඉතින් 3 6යි නම් 12යි. ඉතින් කකොළු 12යි. 3 6 12යි තිබුණේ කතරගම දෙයියන් දෙතරක් නෙවෙයි. අපේ හොඟාක් පොල් වලට තිබුණ 3 6 12යි. එහෙමයි. අපේ තාත්තට 3 6 12යි අපේ පවුලෙත්. අම්මයි තාත්තයිත් එක්ක හැබැයි. ද්‍රමයි තාත්තයිත් එක්ක තමයි 3 6 12යි නේ. අපේ තාත්තත් එතකොට ඒ වගේනේ. 3 6 12යි කකුල් 12යි. දැන් කතරගම දෙවියන්ගේ පින්තූර දිහා බලන්නකෝ. 3 6 12යි. එක අතක දෙකක් නැහැ, අත් දෙකක එකක් නැහැ. එකක සංකය. එහෙමයි. තව එකක මොකක් ආයුධයක් දුන්නක්. තව එකක සලඹ. වේලායුධය. බලන්නකෝ. දැක්කද දේවල් බොහෝ සමාසතු වෙන්නේ බොහෝ දෙනෙක් බොහෝ අත් ගොඩක් තිබිච්චාම. එහෙමයි. බොහෝ තැනක් කැවිදින්න පුළුවන් කකුල් ගොඩක් තිබිච්චාම. ඉතින් කොච්චර පුළුවන්ද සම්පතක් වර්ධනය කරගන්න? දරු සම්පතනේ සම්පතක් කියන්නේ. දැක්කද මිනිස්සු ස්වේච්ඡාවෙන් දුප්පත් වෙලානේ? සල්ලි පස්සේ පන්න ඒකවුන්ට් එකේ බින්දු එකව කළා, අකුරු අහිමි වෙලා. ඉතින් අකුරු නැතුව ඉලක්කම් එකව කරන එකද පෝසත්කම? ඉලක්කම් නැතත් අකුරු තියෙන එකද පෝසත්කම? බින්දු වලින් විතරක් කොහොමද සමන්ති පෝසත් වෙන්නේ? එහෙමයි. ඒක හින්දා ඔන්න එක සම්පතක් දරු සම්පත. අනිත් සම්පත මොකද්ද? මානව සම්පත්. මිනිහා සම්පතක්නේ. එහෙමයි. එකිනෙකා මරා ගන්නා, නඩු කියා ගන්නා තැනකට ආවහම සම්පතක් එකනේ නඩු කියන්නේ. මානවයා සම්පතක්සේ තේරුම් ගන්නෙ. එහෙමයි. වෙලාව නෑ අනේ මෙව්වට මෙච්චර උත්තර දෙන්න දිගට. ඒ හින්දා කෙටියෙන් කියනවා නම් ඇයි ජල සම්පත්? ජල සම්පත් කියලා මණ්ඩලයකුත් තියෙනවනේ. එහෙමයි. ජලයේ සම්පතක් නේද? ඒක සම්පතක් හින්දානේ රතුපස්වලදිත් වගේම කොහෙද තඹුත්තේගම දිත් යුද්ධ කරන්නේ. ජලයේ සම්පතක්. ජලය වෙනුවෙන්. ජලයේ සම්පතක්. මං අහන්නේ ජලයේ සල්ලි කළ හැද්ද? සල්ලි කරන්න ඕනද? සල්ලි කළ හැකිද? බලන්නකෝ ඈත බෙද්ද ගම්මානවලට ගියාම වතුර පීලි වලින් එනවා. දන්නේ නැති කාලේ මමත් ওই ගමකට ගිහපු වෙලාවේ ඒ ගමේ රෑ එළි වෙනකන් පිරිතක් තිබුණා. එහෙමයි. ඒට උඩින් තිබුණා වතුර ටැංකියක්. කොයි වෙලාවෙත් වතුර උතුරා යනවා. මම බැරිම තැන හිතට දුක හින්දකෝනේ කරුණා කරලා කවුරුරගෙන් අතන ටැප් එක වහලා දාන්න කියලා. අපරාධින වතුර කියලා. බලාපුවාම කන්දෙන් එන වතුර වහන්න බෑ. ජලයේ සම්පතක්. කොයි රටටද එහෙම සම්පත් තියෙන්නේ කියන්නේ? එහෙමයි. සල්ලි ඩොලර් වෙලා හරි දිනාර වෙලා හරි තියේවි කොයි රටෙත්. ඒ වතුර සම්පතක් හැටියට කොයි රටද තියෙන්නේ? කොච්චර පෝසත්ද? ඉතින් ඇයි වන සම්පත්? වන සම්පත. එහෙමයි. ඒ සම්පත සල්ලි කරන්නේ කොහොමද? වන සම්පත සල්ලි කළාම කියමුකෝ. ඊට පස්සේ සම්පතකෝ? සම්පත නැහැ. සල්ලිකෝ? සල්ලිත්. වන සම්පත නැති කරලා සල්ලි බවට පත් කරපුවාම වනත් නැහැ, සල්ලිත් නැහැ. එහෙමයි. එතකොට දුප්පත් වෙනවනේ. දැක්කද සම්පත් සහිත මිනිස්සු සල්ලි හොයාගෙන ගිහිල්ලා දුප්පත් වෙලා. ආයි කියන්නේ සම්පත් සහිත මිනිස්සු සල්ලි හොයාගෙන ගිහිල්ලා දුප්පත් වෙලා. මෝඩයිනේ. දැක්කද කොයි තරම්නම් සම්පත් තිබිච්ච රටද? සම්පත් තිබිච්ච මිනිස්සු තමයි වැව් හැදුවේ. සල්ලිකාර මිනිස්සුන්ට නාල ගොඩ එන්න බෑ, ඒකේ මැරෙන්නේ නැතුව. සම්පත් තිබිච්ච මිනිස්සු තමයි මොනවද මහ දාගැබ් හැදුවේ. සල්ලිකාර සමාජයට හුණු ගා ගන්න පණ නැහැ. දැක්කද? තව සම්පතක් කියන්නද? නිරෝගී සම්පත්. එහෙමයි. කොච්චර පයින් ගිය රටක්ද මේක? පයින් යන්න පුළුවන් වෙච්ච රටක්ද මේ? ඒක සම්පතක්. ඒ කියන්නේ ශරීර සෞඛ්‍ය කියලා කියන එක. කෝ දැන් ඒක? ඒක නෑ. ඊළඟට තව සම්පත් තියෙනවානේ. හුලඟ සම්පත, වැසි සම්පත, ඛනිජ තෙල් සම්පත, මහ පොළොව සම්පත. එහෙමයි. එහෙම බලාගෙන ගියාම සම්පත් සහිත සමාජයේ පෝසත්. සල්ලි කියන සමාජයෙන් පෝසත් වෙන්න බෑ. සල්ලි තියෙන්නේ නැති වෙන්න. සම්පත් තියෙන්නේ නැති වෙන්න නෙමෙයි. එහෙමයි. සල්ලි තියෙන්නේ නැති වෙන්න. සල්ලි තියෙන්නේ රකගන්න නෙමෙයි, වියදම් කරන්න.
ඒ හින්දා මම කියන්නේ සල්ලි එපා කියලා නෙවෙයි. සල්ලි යනු පෝසත්කමේ එකම නිර්ණායකය නොවේ. එක් නිර්ණායකයක් පමණයි. අපිට සමහරට ඒවා අඩු ඇති. ඒත් අනිත් බොහෝ දේවල් වලින් පොහොසත්. ඒ කී පොහොසත් රට මේකට වඩා වැඩි තැනකට ගේන්න වෑයම් කළ යුතුව තියෙනවා. මං හිතන්නේ ඔය කියන පණිවිඩේට මේ කියන අලුත් අවුරුද්ද කොයි තරම්නම් සම්පත් බහුල අලුත් අවුරුද්දක්ද බලන්න. සිනහ සම්පත එක්කව කරගන්න බැරිද අලුත් අවුරුදු දවසේ? එහෙමයි. සමගි සම්පත, සතුට සම්පත, සන්තෝෂ සම්පත කොච්චර එක්කව කරගන්න පුළුවන්ද? පාවුල් සම්පත, නෑදෑ සම්පත් එක්කව කරගන්න පුළුවන්. එහෙම නේද ඕනේ ජීවිතේකට? තව චූටි කරුණක් විතරක් කියන්න වෙලාව ඉතුරුලා ඇති. එහෙමයි. බෝසතාණන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ බෝසතාණන් වහන්සේගෙනුයි දෙන්නගෙන් අපිට වටින්නේ වැඩියෙන් බුදුහාමුදුරුවනේ. ඒත් බෝසතාණන් වහන්සේටනේ දේවල් තිබුණේ. එහෙමයි. බෝසතාණන් වහන්සේ තමයි රම්ම්‍ය, සුරම්ම්‍ය, සුබ, මහමාලිගාව, ඇත්, අස්, රත, පාබල, මහසෙනග, යසෝදරා, රාහුල, මෙකි, නොකි සියලු දේවල් තිබ්බේ. බුදුහාමුදුරන්ට මුකුත් තිබුණේ පාවහන්වත් සිංහාසනේනේ, කිරීටයනේ, චන්නනේ, කන්තකනේ, රජකමනේ, ඉඳ හිටින් දැනනක්නේ, අඩු ගානේ මාලිගාවත් තියා තහඩු හට් එකක්නේ. එහෙමයි. රැයට ටෝච් එකක්නේ, ළඟ ඉන්න කෙනෙක්නේ, කතා කරන්න කෙනෙක්නේ, වතුර උගුරක් දෙන්න කෙනෙක්නේ. බුදුහාමුදුරෝ ලෝකේ ප්‍රකටයිනේ, පූජනීයයි. දැක්කද පෝසත්කමද? එහෙමනම් වටින්නේ. එහෙන්දා වටිනාකම යනු කුමක්ද? වටිනාකම යන්නේ සල්ලි වලින්ද? මේ කියන කාරණාව ප්‍රශ්න කළ යුතුයි. තව දුරටත් මේ පිළිබඳ හැදෑරීම් කළ යුතුයි. එහෙම බලාගෙන ගියාම අපි පෝසත් විය යුතුයි. හැබැයි ඒ හුදෙක් සල්ලි වලින් පමණක් නොවේ. සල්ලිත් තිබුණට කමක් නැහැ. එහෙමයි අපේ හැමදෙරෝනේ. සිරස් FM සනරාම රසමනයි ඔබේ ජීවිතය ගැන කතා බහ කරන්නේ. ඔබට නැවත නැවත හිතන්නට කාරණා රසක් අපේ හැමදෙර යෝජනා කරනවා. හිතා බලන්න උදෑසන 8 වෙනතුරුම ඔබේ ජීවන ගැටලු ගැන කතා බහ කරන්නට අපේ සූදානම්. මේ සිරස් FM සනරාම රසමනයි. සනරාම රසමනට ඔබේ ජීවන ගැටලු යොමු කරන්න 0112 84 88 88 අපේ දුරකථන අංකයට. මේ සිංහල අවුරුදු කාලේ අපේ හැමදෙරෝනේ බොහෝ දිනක් සතුටින් ගත කරන්න තමන්ගේ පවුලේ උදවියත් එක්ක එයව මුණ ගැහෙන්න ගම් නගර බලය ණය එහෙම ගමන් ගන්නෝ. එතකොට එන්නේ බොහොම සන්තෝෂෙන් මිතුරු මිත්‍රයෝ හම්බ වෙනවා. කාලයකට පස්සේ තමන්ගේ පවුලේ සමාජිකයෝ නෑදෑය මේ අය මුණ ගැහෙනවා. හරියම සතුටින් යනවා. හැබැයි එනකොට සමහර වෙලාවට එන්නේ හිත අමනාපකම් ඇති කරගෙන හිතේ කුණුකන්දල් ගොඩාක් කරගෙන එනවා. අපි හැමදෙරෝනේ මේ කාල සීමාවෙදී කොහොමද විශේෂයෙන්ම වාචසික සංවරය අපි රැකගන්නට ඕනේ? මෙතනදී වැදගත්ම කරුණට අපේ වැඩි අවධානය යොමු කළොත් එහෙම මේ කතා බහ කිරීම සහ කතා බහ කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය කියන එක ගැන කතා කරන්න ඕන. සාමාන්‍යයෙන් පවුලක ඉස්සරනම් අලුත් අවුරුද්දට ගියාම තමයි තොරතුරු කතා කරන්නේ. එහෙමයි. අලුත් අවුරුද්දට ගියාම නිරන්තරයෙන්ම තොරතුරු කතා කරලා ඉඩ කඩංගනත් බලලා කරලා ඉතින් අම්මා තාත්තගේ දුක සැප, ගෙදර ඉන්න විවාහ නොවිච්ච කෙනාගේ දුක සැප ඒවා බලලා කරලා ඉතින් එනවා. යනකොටත් මොන හරි අරගෙන යනවා. එනකොට ගෙදරින් මහ ගෙදරින් දෙන දේකුත් අරන් එනවා. ඔය හාල් පොල් අරවමියෝ. එහෙමයි. දැන් එහෙම තමයි ඒ කාලේ තිබුණේ. දැන් තියෙන මේ sannivedanaya diunu kale අපි හුඟක් වෙලාවට අලුත් තොරතුරක් දැනගන්න බලාගෙන ම ගමේ යනවා වෙන්න බෑ. හැම තොරතුරක්ම වගේ අපිට ඡායා රූපත් එක්කම දකින්න බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙලාවෙම මොනට මොන ගැහිලා කතා කරනවා වගේම එහෙමයි දිනපතාම කතා කරන්න පුළුවන්. දිනපතාම අම්මා තාත්තා බලන්නත් පුළුවන්. දිනපතාම අම්මගේ තාත්තගේ සමහරු ගෙදර ඉඳලා තුවාල බලනවා. ඈත ඉන්න කෙනාගේ ගෙදර ඉඳලා මූණු බලනවා, කතා කරනවා. මූණට මූණ බලාගෙන කතා කරන්න පුළුවන් තරම් දැන් තාක්ෂණයේ දියුණුයි. ඒක නිසා අලුත්ම තොරතුරු හම්බ වෙන ප්‍රමාණය ටිකක් අඩුයි. හැබැයි අලුත්ම තොරතුරක් හා අලුත්ම තොරතුරු වගේ දේවල් දැනගන්න ගෙදර යනවා නම් ඒ ගෙදර යන්නෙත් බොහෝ වෙලාවට දුරකතනයෙන් වත් කතා නොකරන කෙනෙකුට තමයි අලුත්ම තොරතුරක් ගෙදර ගිහින් බලා ගන්න වෙන්නේ. එහෙමයි. අනිත් එක තමයි අලුත් අවුරුද්දට විතරක් ගමේ යනවා නම් ගමේ යා නොහැකි තරම් ලොකු රාජකාරියක් කොළඹ කරන කෙනෙක්
එහෙම නැත්තම් ගෙදර යන්න කිසිසේත්ම උමනාවක් නැති කෙනෙක් වගේ කෙනෙක්. කාර්යබාහුල්‍යය නිසා සමහර විට ගෙදරකට යන්න බැරි වෙන තත්ත්වයක් තියෙන පුළුවන්. නැත්තම් මාර්ග පද්ධතියේ දියුණුවත් එක්ක නිරන්තරවම අම්මා අප්පච්චි බලන්න යන ස්වභාවයක් දැන් තියෙනවා. හැබැයි ඒ කෙසේ වෙතත් ඔබ කියන කරුණ අවධාරණය කළ යුතුයි. ගමේ ගිහාම ගෙදර ගිහාම තියෙන ප්‍රශ්න කුණු කන්දල් ඔක්කොම ඔලුවට වැටෙනවා. එහෙම වැටිච්චාම ආයෙ ගෙදර යන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. සමහර විට දැන් ගෙදර යන්නේ නැත්තේ ගෙදර ගිහාම ගියොත් ලෙඩක් ගියොත් කුණක් කියන හැඟීම තිබුණොත් තමයි. එහෙම කුණක් කියන හැඟීමක් ලෙඩක් කියන හැඟීමක් ඇති වෙන්නේ ගියොත් ඉතින් ලෙඩක් නම් තමයි. ඒ හින්දා දැනගන්න ඕනේ දෙපාර්ශ්වයම අලුත් අවුරුද්දකට ගෙදරකට එන්නේ සතුටු සාමීචයෙන් ඉන්න. ගෙවල් වල තියෙන චූටි චූටි අඩදඹර ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉඩකඩම් බෙදා දුන්නේ එව්වා. සමහර වෙලාවට සමාජිකයෝ සියලු දෙනාම නොදැනුවත්ව ගස් කපාපු එව්වා. සමහර ලාවට සියලු සමාජිකයන්ට නොදන්වා චූටි චූටි ඉඩම් ගෑලි විකුණපුවා සහ කුලියට බද්දට දුන්නේ එව්වා. තවත් සමහර ලාවට ගෙදර කවුරු හරි හදිස්සියේ පදිංචි කරපු ඒවා පදිංචි වෙලා හිටපු අය අයින් කරපු ඒවා. ඊගාවට සමහර වෙලාවට ගෙදර තෙච්ච මොනවා හරි කර්මාන්ත ශාලාවක් පිළිබඳ ගැටලු. සමහර ලාවට ගෙදර හිටපු වැඩ කරන්න හිටපු කට්ටිය එහා මෙහා වීම පිළිබඳ ගැටලු. තවත් සමහර ලාවට හදිස්සියේ ඥාතියෙක් ළඩ වෙලා පවුලේ සමාජිකයෙක් කර ළඟ ඥාතියෙක් කර ළඩ වීම අසනීප වීම හා මරණයක් පිළිබඳ තොරතුරු. එහෙමයි. ඊගාවට තවත් සමහර වෙලාවට දිවිච්ච යාන වාහන නොදන්වා විකිණීම වගේ කාරණා. තවත් සමහර ලාවට විවාහ ප්‍රාප්ත වීම සම්බන්ධයෙන් හා ප්‍රේම සම්බන්ධතා පිළිබඳ කරුණු, අනියම් සම්බන්ධතා පිළිබඳ කරුණු. ඔය වගේ කරුණු ගොඩක් එක්ක ඔළුව නරක් වෙලා ගෙදර එන්න පුළුවන්. කරන්න පුළුවන් හොඳම දේ තමයි කන්දක් එක දවසේ කපන්න හදනවට වඩා හොඳ නැද්ද හැමදාම පස් චුට්ට 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 අයින් කරලා දාගන්න එක? ඒ කිව්වේ අපේ හඳුරෝ. ඒ කිව්වේ ප්‍රශ්න ඔක්කොම ගොඩ ගැහිලා අවසාන විග්‍රහයේදී අවුරුද්දකට සැරයක් ප්‍රශ්න මල්ල ලෙහඬ කලින් දිනපතාම සාකච්ඡා කතා බහ කරන එක නරකද? සතියකට සතියන්තයකට කතා බහ කරන එක වෙලාව නැහැ කියනවානේ ගොඩක් අය. ඒක තමයි නේද? වෙලාව නැහැ කියලා නම් කියනවා තමයි. හැබැයි ඕන වෙලාවක් ඕන වැඩකට නම් වෙලාවල් ඕන තරම් තියෙනවනේ. එහෙමයි. දැන් අපි හිතමුකෝ ටෙලිනාට්‍ය බලන්න වෙලාව නැේද? තියෙනවා. ඒක තමයි. එතකොට අපිට විනෝද ගමන් යන්න වෙලාව නැේද? ඔය සමහරුන්ට බොණ්ඩ බීලා වැටෙන්න වෙලාව නැේද? එතකොට සමහරුන්ට ඔය WhatsApp, Viber, Imo වල chat කරන්න වෙලාව නැේද? SMS කරන්න වෙලාව නැේද? Sticker send කරන්න වෙලාව නැේද? ඔය ඕන තරම් වෙලාව තියෙන. ඒ ඔක්කොටම වෙලාව තියෙනවා. මහ ගෙදර තොරතුරු හොයා බලන්න වෙලාව නැහැ. දරුවන්ගේ තොරතුරු හොයා බලන්න වෙලාව නැහැ. එහෙම. සහෝදරයන්ගේ තොරතුරු හොයා බලන්න වෙලාව නැහැ. ඒක කොච්චර දුරට සාධාරණද? වෙලාව තියෙන්නේ එක මේක වැඩකට විතරයි. ඒකත් අපේ දෙයක් හැටියට අපි සනරාමර සෙවණෙන් කියමු. මිනිසුන්ට වෙලාව ඇත්තේ එක් වැඩකට පමණි. ඒ ඕනෑ වැඩකට පමණි. මිනිසුන්ට වෙලාව තියෙන්නේ ඕනෑ වැඩකට විතරයි. ඕනෑ නෑ නම් නෑම තමා වෙලාව. ඕනෑ නෑ නම් නෑනේ වෙලාව. එහින්දා මේ වෙලාව කියලා කියන එක ඕනෑකමත් එක්ක සාපේක්ෂයි. වෙලාව ඕනෑකමත් එක්ක සාපේක්ෂයි. එහෙමයි. ඒක නිසා ඇත්ත වශයෙන්ම අපිට අවශ්‍ය නම් වෙලාව තියෙන්නේ හොයාගන්න. වෙලාව තියෙන්නේ හොයාගන්න. ඒ වෙලාවට අපි කොහොමත් ඒ වැඩේ කරනවා. වෙලාව නැහැ ඇත්තටම අපිට ඕන නැති දෙයකට. ඒ කියන්නේ අපි අතර අතෑරලා දාන්නේ වැඩ ලයිස්තුවක්ම තියෙද්දී වෙලාව කළමනාකරණය කරගන්න බැරි. එහෙමයි. ඒක නිසා වෙලාව ඕනෑකමත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් එකක්. එතකොට ඒ හින්දා මහගෙදර කියලා කියන අපේ මූලස්ථානේ පෞලක මූලස්ථානයක්නේ. හැමදාම කතා බහ කරන්න පුළුවන්. සතියන්තයකට කතා කරන්න පුළුවන්. ඒ සත්‍යන්තයත් එක්ක කතා කරලා දෙමව්පියන්ගේ තොරතුරු අහලා ඒ අය නිරන්තර ගනුදෙනුවක අර මල්ලට එක්කහුව වෙන කුණු ටික කලින්ම ඉවර කරන්න පුළුවන්. ඒක හරියට ඩස්ට්බින් වගේ තමයි. දිනපතාම හම්බ වෙන ඩස්ට්බින් දිනපතාම විනාශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩස්ට්බින් පිරෙනවනේ. අවුරුද්දකට සැරයක් කර ගන්න වෙනවා. එතකොට බර වැඩි. එතකොට එහෙනම් අලුත් අවුරුද්ද කියලා කියන්නේ ඩස්ට්බින් සුද්ධ කරන අවස්ථාවක් නෙමෙයි. එහෙමයි. එහෙනම් මතක තියාගන්න අලුත් අවුරුද්ද ඩස්ට්බින් වශයෙන් පාවිච්චි කරන්නේ නැහැ.
එහෙම නැතුව හොඳ සතුට සිනාව සහිත සන්තෝෂ වෙන තැනකට පාවිච්චි කරන්න. මේ අලුත් අවුරුද්ද වඩාත් ජය සහ සතුට සපිරි අලුත් අවුරුද්දක් වේවා කියලා පැතුවත් නොපැතුවත් වෙන්නේ ආන් එහෙම කළමනාකරණය කරගත්තොත් තමයි. එහෙමයි අපේ හාමුදුරුවනේ සනරාමර සෙවණින් ඔබ ජීවන ගැටළු යොමු කරන ආරාධනාවක් කරනවා. 011-24-88-88 අපේ දුරකථන අංකයට. සනරාමර සෙවණට ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදී අප ආරාධනා කළේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයනාංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි. අපේ හාමුදුරුවෝ කලින් වතාවේදී සඳහන් කළා මේ කාලේ නෑ කියලා හරියන්නේ කාලේ කළමනා කරගන්න ඕනේ, ප්‍රයොරිටි ලිස්ට් එකක් ප්‍රමුඛතා ලයිස්තුවක් තියෙන්නට ඕනේ කියලා. අපේ හාමුදුරුවනේ මේ ඉතාමත්ම වැදගත් දෙයක් වේවි. බොහෝ දිනෙකට මේ වෙලාවේ සිරස FM සනරාමර සෙවණත් එක්ක ඉන්න ප්‍රයොරිටි ලිස්ට් එකක් නැත්තම් ප්‍රමුඛතා සටහනක් හදාගන්නේ අපි කොහොමද අපේ හාමුදුරනේ මේ කාර්යබහුල ජීවිත ගත කරද්දී? හරිම වටිනා ප්‍රශ්නයක්. මම හැමදාම එළියට බහිනකොට චූටි කඩදාසිකලයක ලියාගෙන තමයි එළියට බහින්නේ. මම දන්නවා එහෙම මහාචාර්යවරු ගොඩක් ඉන්නවා තමන්ගේ ජීවිතේ ලස්සනටම සැලසුම් කරන මගේ මිත්‍රයෝ. එහෙමයි. එතකොට උදේ පාන්දර එළියට යනකොට ඉස්සර වෙලාවම දවසේ තියෙන වැඩ ටික ලියාගෙන යනවා. ඒ ලියාගෙන ගිහිල්ලා ඉවර වෙලා එතනදී එක එක සලකුණු දානවා. අපි හිතමු කොන පිටකොටුවෙන් කරගන්න වැඩ ටිකට රවුන්ඩ් රවුන්ඩ් දාගෙන යනවා. ඊගාවට වෙන තැනකින් කරගන්න ඕන වැඩ කාර්යාලයේදී කරගන්න වැඩට හතරැස් කොටු දාගෙන යනවා. ඊළඟට තව තැනකදී යන ගමන් මගදි කරගන්න තියෙනවට තරු ලකුණු දාගෙන යනවා. ඔන්න පළවෙනි වර්ගීකරණය කරගත්තා. එතකොට පිටකොටු ගිහින් ඇවිදින් ආ කියලා කාර්යාලයේදී අමතක වුණානේ අර වැඩේ කරන්න කියලා කියලා ආයෙ පිටකොටු යන්න ඕනේ වෙන්නේ නැහැ. එහෙමයි. එහෙම ස්ථාන වර්ගීකරණයක් කරනවා. දැන් මේ කාලෙට අපේ හඳුර යෝජනා කරන මේ කතාව ඉතාමත් වැදගත් වෙනවා බොහෝ දිනෙකට අවුරුදු කාලේ. ඒක තමයි. ඒක නිසා ඉස්සර වෙලාවම අපිට එහෙම මතක් වෙන්නේ නෑනේ. අපිට මතක් වෙන්නේ වැඩ ලැයිස්තුව. ඔන්න බැලුම් බෝල ගන්න ඕනේ. ඊළඟට ටෙලිෆෝන් බිල ගෙවන්න ඕනේ. ඔන්න ලියනවා. ඊළඟට මොනවද තවද කරන්න තියෙන්නේ? ඇයි ගවමක් ගේන්න කියලා කවන ඕනේ කියලා. ඊගවට ඇයි වළඳ බින්දලා කියලා කවන්නේද? වළඳ බින්දලා ගේන්නත් ඕනේ. ඊගවට ඇයි නැන්ද බලන්න යන්න ඕන කියලා කවන්නේ? නැන්දට චුට්ටක් අසනීපයි කියලා ඕනේ නැන්ද බලන්න යාම. කියලා ඔන්න දිගට වැඩ ලැස්තුවක් දාගෙන තමයි එළියට බහින්නේ. එහෙමයි. ඉතින් බලාගෙන ගියාම නැන්ද බලන්න යන ගෙදර ගාවින් මුට්ටිය ගන්න පුළුවන්. එතකොට ඒ දෙක එක ළඟට දාගත්තා හැකි. ලයිට් බිල ගෙවන්න යන තැනින්ම ගවම ගන්න පුළුවන්. ඕන්නේ ඒ දෙක එක ළඟට දාගත්තා හැකි. අන්න ඉතින් ඒතකොට ඒ ළඟ ළඟේවට සංකේත දානවා. තරු ලකුණු, කොටු ලකුණු, රවුම් එහෙම දාගන්නවා. එක සමාන ලාංඡන දාගන්නවා. එතකොට ආන්ගේ සමාන ලාංඡන තියෙන ටික එක තැනකින් කරගත්තා හැකි. බලන්න ඔකාල කළමනාකරණය කරගන්න විදිහ. එහෙමයි. ඉතාම සරල වැඩක්. දැන් මම හැමදාම උදේ පාන්දර එළියට බහිනකොට වැඩ ලයිස්තුවක් එක එළියට බහිනවා. ඒ වැඩ ලයිස්තුවෙන් කරන්න බැරි වෙන වෙලාවල් හරි අඩුවෙන් තියෙන. හැබැයි ඔක්කොම කරනවා. පුළුවන් උප්පරෙමින් කරන්න පුළුවන්. ඒ අර ලයිස්තුගත කරගත්තම කාලය කියලා කියන්නේ Tamanට ඕන නම් හොයාගන්න පුළුවන් එකක් නේ. වැඩ ලයිස්තුවක් ගොඩාක් තිබිච්චාම අපි අන්තිමේටම දාගන්නේ ඕන නැති වැඩවලටනේ. එහෙමයි. ඒ කියන්නේ ඕන් පුරන්න පුළුවන් උනොත් කරන, බැරි උනත් කමක් නැති ඒවා. ඉතින් ඔන්න වැඩ ලැස්තුවේ මොනවද දැන් තියෙන්නේ? ඔන්න ටෙලිෆෝන් එක කපලා. ඒල මොකුත්ම කරන්න විදිහක් නැහැ. අංක 1 දේ. ඊට පස්සේ ඊගාවට ඔන්න ඔය ඇස්සේ තව තියෙනවා, තව දවස් දෙකකට විතර වගේ බේත් තියෙනවා. හැබැයි දවස් දෙකකින් පස්සේ බේත් ගන්න ඕන. එහෙමයි. ඊගාවට තව තැනක් තියෙනවා. අපි යාළුවෙක් ඉන්නවා. යාළුවා හොඟ කාලෙකින් හම්බුනේ නැහැ. එයාව හම්බ වෙන්නත් ඕන. ඊගාවට හදිස්සියේ අපිට පණිවිඩයක් එවලා තියෙනවා පොලිසියෙන්, එහෙ යන්නත් ඕන. දැන් මේව ලයිස්තුගත කරද්දී අපි අංක 1 දාන්නේ අර උඟ කාලෙකින් හම්බෙච්ච නැති මිත්‍රයා හම්බ වෙන එකද? නෑනේ. උඩින්ම දාගන්නවා ටෙලිෆෝන් බිල ගෙවන්නේ. ෆෝන් බිල ගෙවන්නේ ඉස්සරහම දානවා. මොකද ඒක නැතුව අර එකක්වත් කරන්න බෑ. එහෙමයි. ඊගවට මොකද්ද දාගන්නේ? පොලිසියෙන් පණිවිඩයක් එවලා තියෙනවනේ. යන්නම ඕන. නැත්තම් ඊගවට පොලිසියෙන් ඇවිදින්න අරගෙන යන්න පුළුවන්. එහෙමයි. ඒක දාගන්න. ඕන් ඔය විදිහට ප්‍රමුඛතා ලේඛනයක්, ප්‍රයෝරිටි ලිස්ට් එකක්. ඒතර ප්‍රමුඛතා ලේඛනයක් හදාගෙන ගියාම අන්තිමේටම අපි දන්නේ අර කාලෙකින් හම්බෙන්න බැරි වෙච්ච යාළුවා මොන ගැහෙන එක. සමහර විට එදාට ඒ වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්. දැක්කද? අපිට අත ඇරෙන්නේ අත්‍යවශ්‍යම වැඩේ නෙමෙයි. ප්‍රමුඛතා ලේඛනය සකස් කරගත්තාම තියෙන වාසිය තමයි අත්‍යවශ්‍යම වැඩේ අතහැරෙන්නේ නැති එක. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි අපි අනවශ්‍යයි හෝ
ප්‍රයෝරිටි ලිස්ට් එකේ අවසානට දාන වැඩේ කියන්නේ අපේ අවශ්‍යම වැඩේ නෙමෙයි. එහෙමයි. දැක්කද මිනිස්සුන්ට වැඩ අමතක වෙන විදිහ? එහෙමනම් මොකද්ද දන්නවද කරන්න ඕනේ? කළ යුත්තේ කඩදාසි කොළවල ওই විදිහේ ලිස්ට් එකක් හදාගන්න එක නෙමෙයි. එහෙමයි. කරන්න ඕනේ චූටි නෝට්බුක් එකක් හදාගන්න. ඒ චූටි එකක් සාක්කුවේ දාගන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය හාෆ් සෙට් එකක් නමලා හදාගන්න එක. එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? දවසේ වැඩ ටික ඔක්කොම ලියා ගන්නවා. දවසේ ගේන්න තියෙන වැඩේ දක්වා කොණ්ඩ කට්ට දක්වාම ලියන්න ඕන. අවශ්‍ය කරන දේවල් ලීස්ද ඕන ලීස් කියලාත් ලියා ගන්නවා. එහෙමයි. එතනදී කරන වැඩ ටික කපනවා. කරන වැඩ කපන්න පුළුවන් දෙවිධයකට. හරහට තනීරි වලින් සම්පූර්ණයෙන් කපන්න පුළුවන් එක්කෝ. එහෙමයි. එහෙම නැත්නම් උඩ සිට පහළට රේඛාවක් අඳිනවා කපන තැන. අපි හිතමුකෝ වැඩ 10ක් තියෙනවා කියලා. ඔන්න 6 වෙනි වැඩේ ඉවරයි. එතන 6 වෙනි වැඩේ ඉස්සරහින් උඩ සිට පහළට චූටි රේඛාවක් අඳිනවා. හැබැයි 7 ඉවර නැති නිසා 7 ගාවින් ඉරාඳින්නේ නැහැ යටට. ඔන්න ඊගාවට 8 ඉවරයි. ඊතර 7 ඉතුරු වෙලානේ. එහෙමයි. ආන් එහෙම බලාගෙන ගියාම ඉර ගහනකොට සම්පූර්ණ ඉර ගහලා ඉවර වෙන්නේ වැඩ ඉවර නම්. ආන් එහෙම ඉර ගහන්න බැරි වෙච්ච ඒවා තියෙනව නේද? සම්පූර්ණ යටින් ඉරක් ගහලා ඉවරලා ඊගාව දවසට අප්ඩේට් කරනවා. එහෙමයි. එතකොට අර ලයිස්තුවේ කපලා ඉතුරු වෙච්ච ඒවා ටික ඊගාව දවසට දාලා තියාගන්න ඕනේ. එතකොට අමතක වෙන්නේ නැහැ වැඩ. ඒ වැඩේ නැති වෙන්නේ නැහැ. යාවත් කාලීන වෙනවා. අප්ඩේට් වෙනවා. ඒතර අප්ඩේට් වෙච්චාම යාවත් කාලීන වෙච්චාම ඒ වැඩේ කවදාහරි දවසක ලිස්ට් එකේ ඉතුරු වෙනවා. එහෙමයි. න්‍යාය පුස්තකෙන් අයින් කරන්නේ නැහැ. න්‍යාය පුස්තකයේ තියෙනවා, න්‍යාය පත්‍රයේ තියෙනවා. පස්සට යන්න පුළුවන්. අන්න එහෙමයි කාලේ කලමනාකරණය කරගන්න. එහෙම වෙච්චාම වැඩක් නවතින්නේ නැහැ. වැඩේ ඉතුරු වෙනවා. මම කරන්නේ ආන් එහෙම. මගේ ගාව චූටි කාඩ්බෝඩ් කඩදාසි කොළ මං එක්කව කරලා තිනවා. යනකොට ලියාගෙන යන්න දිනේ වැඩවලට. ඊට පස්සේ ඒ දින වැඩ ටික කපලා ඉවරනාට පස්සේ ඉතුරු වෙනවා සමහර ඒවා කරගන්න බැරිව. ඊගාවට පහුවදා කාදාල ලයිස්තුවට ඒක මං ඇතුළත් කරලා තමයි අර කඩදාසි කොළේ විසි කරන්නේ. එහෙමයි. ඒක කාල කළමනාකරණයේ ක්‍රමයක්. එතකොට අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැති වෙච්චාම අකුරුතඥ වෙන්නේ නැහැ මිනිස්සු. කිසියම් තැනකට යන්න බැරුව ගියා නම් දැන් අපි හිතමුකෝ කිසියම් ගෙදරක මලගයක් වෙලා ආදාහණී තියෙන්නේ තව දවස් 3කින්. අද යන්න ගිහලා හිතේ තියාගෙන හිට යන්න බැරුව ගියා. හෙට යන්න ඕන කියලා දැන් ලයිස්ට් එක දාගෙන තන ඔන්න හෙටත් බැරි වෙනවා. අවසානකට තීරණාට පස්සේ ගිහින් වැඩක් නැහෙනි. හොඳමදිනේ. ඒක කොහොම හරි යන්න හින්දා වෙලාව හදාගන්න. ඊගාව දවසේ ප්‍රයෝරිටි ලිස්ට් එකේ පළවෙනි එක හැටියට ඒක දාගන්න. එහෙමයි. උදේම හරි ගිහින් එනවා. දැක්කද? ඒක නිසා මිනිස්සු ලයිස්තුවෙන් අයින් කරන්නේ කලේ නැතත් කමක් නෑ යයි සිතෙන දේවල්. ආන් ඒක හින්දා අම්මට කතා කරන එක, තාත්තට කතා කරන එක, දරුවෝ ගැන හොයා බලන එක අර ලයිස්තුවේ එකක් බවට පත් කරගන්න ඕනේ. අනිවාර්ය එකක්. අනිවාර්ය කාරණා ඒවා. ලොකු වැඩ නෙමෙයිනේ. සමහර ලාවට උයන ගමන් කතා කරන්න පුළුවන් නේ. එහෙමයි. ඔය සමහරු වැසිකිළියට ගිහිල්ලත් අනේ කතා කර කර ඉන්නේ ඕන තරම්. දැන් තියෙන මේ පහසුකම් වල හැටියට නාන ගමනොත් කතා කළ හැකි. එහෙමයි. ස්පීකර් දාගත්තා කතා කළා. ඉතින් ඒ වෙනුවෙන්ම කාලයක් වෙන් කරන්න ඕනේ නෑ. වැඩ දෙකක් තුනක් එකට කරන්න පුළුවන්. උයන ගමන් කතා කරන්න පුළුවන්. ඒක ඉතින් පුරුදු වෙන්න ඕනේ. නැත්තම් ඇඟිලි කැපිලා යයි. ඒව ලොකු කාලයක් ඒ වෙනුවෙන් වෙන් කරන්න ඕමනාවක් නෑ. ලොකු කාලයක් වෙන් කරන්න ඇත්ත වශයෙන්ම ඕනේ කතා කරන්න. එහෙමයි. කතා කරනවා කියලා කියන එකෙත් අපිට තියෙනවනේ අවශ්‍ය දේ කතා කිරීම සහ අනවශ්‍ය දේ කතා නොකිරීම කියලා. ඉතින් අන්න එහෙම බලාගෙන ගියාම මේ කාලයේ කලමනාකරණය කරගන්නවයි කියලා කියන එක හරි ලේසි වැඩක්. එතකොට තමන්ටම තේරෙනවා තමා විසින් ද්විතීක කොට සලකා බලනු ලැබුවා, තමා විසින් ඇත්ත වශයෙන්ම අමතක කරනු ලැබ ඇත්තේ තමාගේ ජීවිතයේ අත්‍යවශ්‍යම කාරණාවක් සඳහා නෙමෙයි කියලා කියන කරුණ තමයි එකෙන් කියවේ. ඇත්ත වශයෙන් ඒක නිසා කාල කළමනාකරණය කර ගැනීම සඳහා මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න කියලා අපි කියලා සිටුමු අපේ ශ්‍රාවකයන්ට. එහෙමයි අපේ හැමදෙරෝනි, ප්‍රධාන ප්‍රවෘත්ති වෙනුවෙන් විරාමයක් ලබාගෙන නැවතත් උදැසන 7:15ට ඔබව මුණගැහෙන්නම්. සනරාමර සිවනේ දෙවනි පෑයයි ආරම්භ වෙන්නේ. මේ සිංහල හිඳු අලුත් අවුරුදු කාලයේදී ඔබ බොහෝ කාර්ය බහුල වෙනවා ඇති. හැබැයි ඒ අතරතුරේදී සනරාමර සිවනටත් අහුන්කම් දෙන්නට මතක තියාගන්න කියන ආරාධනාවත් එක්ක දෙවනි පෑයයි ආරම්භ කරන්නේ සිරස FM සනරාමර සිවනේ. ඉතාමත්ම ගෞරවයෙන් අප ආරාධනා කළ අද දවසේදී සනරාමර සිවනට කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත
භාෂා අධ්‍යනාංශයේ මහාචාර්ය රජකේ පණ්ඩිත පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේට අපි හාමුදුරනේ මේ පැයේදී ඔබ වහන්සේට මුලින්ම මේ ගැටළු ඉදිරිපත් කරන්නට හිතුණා. ඒ තමයි සමාජය තුළ වෙනදාට වඩා සෞඛ්‍ය ගැටළු පැන නැගී ඇති බවක් පේනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ලිපි යොමු කරනවා මෙන්න මේ අසනීප තත්ත්වයේ තියෙන මේක කර්මගත රෝගයක්ද, පෙර ආත්ම භවයේ කරපු අකුසලයක් නිසා මෙවැනි තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වුණාද, එහෙම නැත්නම් මෙවැනි අසනීප තත්ත්වමතු වෙලා තියෙනවා. මේ ආකාරයෙන් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ බොහෝ දෙනෙක් ගැටළු යොමු කරනවා. සිංහල අවුරුදු කාලයේවත් නැත්නම් ජීවිතේ අද උපන්දිනය කියලාවත් මේ කිසිම දෙයක් නෙමෙයි අපේ හාමුදුරනේ. අවුරුද්ද සෑම කාලයකම සෑම මොහොතකදීම අපේ ලෙඩ රෝගවලට භාජනය වෙනවා. එතකොට මේ අපේ ආහාර රටාවන්, චර්ය රටාවන්, කායික මානසිකව අපි ගත කරන මේ ජීවිතය තුළ අපේ හාමුදුරනේ මේ ආහාර අපේ ජීවිතයට බලපාන්නේ කොයි ආකාරයෙන්ද? ආහාර නිසා අපි ලෙඩ වෙනවද? ඇත්ත වශයෙන්ම අපි ඇඟක් නේ නඩත්තු කරන්නේ. එහෙමයි. ඇඟට තමයි ලෙඩ හැදෙන්නේ, මානසික නොවන රෝග, කායික රෝග. එතකොට ඇඟට ලැබෙන, ඇඟට හැදෙන රෝග වෛද්‍ය විද්‍යාවල කොයි කොයි විදිහට නිර්වචනය කරලා තියෙනවද කියනවම දන්නේ නැහැ. හැබැයි තේරෙන විදිහට ඇඟට හැදෙන, ඇඟෙන් උපදින ලෙඩ තියෙනවා. ඊගාවට ඇඟට හැදෙන, ඇඟෙන් උපදින්නේ නැති, ඇඟට අලුතෙන් දාගන්න ලෙඩ තියෙනවා. වැඩි හරියක් තියෙන්නේ ඇඟට අලුතෙන් දාගන්න ලෙඩ. එහෙමයි. ඇඟෙන් උපදින ලෙඩ තියෙනවා, ඒකට ප්‍රතිකාර කරන එක ඉතින් ටිකක් අපහසු අමාරු වැඩක්. හැබැයි ඇඟට අලුතින් දාගන්න ලෙඩ දාගන්නේ කටින්, එහෙම නැත්තම් නාහෙන්. ඒ කියලා කියන්නේ බෝ වෙන රෝගයක් කිසියම් ආකාරයකින් කණෙන් හරි ඇහෙන් හරි නාහෙන් හරි බොහෝ වෙලාවට වෛරස් ඇතුළට ගිහිල්ලා විෂ බීජයක් ගිහිල්ලා හැම යන්න පුළුවන්. වැඩි හරියක් ඇඟ නිෂ්ක්‍රීය වෙන්නේ හෝ ක්‍රියාත්මක වීම දුර්වල වෙන්නේ හෝ කටෙන් දාගන්න දේවල් වලින්. එහෙමයි. ඒතර කටෙන් දාන්නේ ආහාර, ආහාර වලින් තමයි ඇඟ පවතින්නේ. ඇඟ පවත්වාගෙන යන්න දාන ආහාර නරක වෙච්චාම, ආහාර නොසුදුසු වෙච්චාම, ආහාර වසවිස වෙච්චාම ඒ පවත්වාගෙන යන්න තියෙන ආහාරයම ඇඟ නවත්වා ගැනීම සඳහා හේතුභූත වෙනවා. එහෙමයි. ඒක නිසා තමයි ආහාර පද්ධතිය වඩාත් නිවැරදි වෙන්න ඕනේ කියලා කියන එක ගැන තියෙන්නේ. දැන් ආහාරවල තියෙන හා තිබිය යුතු ප්‍රධාන ಗುಣ මොනවද? ඔන්න ආහාරවල අපි වැඩියෙන් කතා කරන්නේ මොනවද? ආහාරවල ලස්සන උගන්වනවානේ අපි. එහෙමයි. ආහාරවල ලස්සන ඔය සූප ශාස්ත්‍රවල සූප වේදයේහි ප්‍රධානතම අංගයක් හැටියට උගන්වන ආහාර ලස්සන කරන විදිය. ඊළඟට ආහාර රස කරන විදිය උගන්වනවා. රස කරන විදිහයි ලස්සන කරන විදිහයි. ඒ කියන්නේ දිව සහ ඇස පිනවීම. ඊගාවට නාහය පිනවීම. ආහාර සුවඳවත් කරන විදිය. ඇත්තටම ආහාර කන්නේ කටෙන්ම නෙමෙයි. එහෙමයි. කටෙන් තමයි අන්තිමේටම කන්නේ. ඉස්සර වෙලාම ආහාර කන්නේ ඇහෙන්. මට ඒකට ඔප්පු කරන්න පුළුවන්. ඒ හින්දානේ සූප වේදේදී ආහාර ලස්සනට පිළිවෙලකට තියන්න. එහෙමයි. ආහාර තියෙන මේසේ ඔය ටේබල් එක, ඒ ආහාර මේසෙට දාන රෙද්ද පවා උගන්වනවා. ආහාර මේසවලට එළන රෙදි වෙනම තියෙනවා. ඒ ආහාර මේසෙට එළන්නේ නැති රෙදිත් තියෙනවා. ඒ මොකද ඇස් දෙකෙන් කන්නේ ඉස්සර වෙලා. ආහාර බෙදෙන භාජනෙත් ලස්සන වෙන්න ඕන. ආහාරයේ බෙදෙන භාජනයේ ගාව තියෙන හැඳ ලස්සන වෙන්න ඕන. ආහාරයේ බෙදලා තියෙන භාජනේ පිරිසිදු වෙන්න ඕන. ආහාර කපලා තියෙන පිළිවෙල ලස්සන වෙන්න ඕන. මම මේ සූප ශාස්ත්‍ර පාඩමක් කරනව නෙමෙයි. ඇත්ත වශයෙන් ඔප්පු කරන්නේ කන්නේ ඇහෙන් ඉස්සර වෙලා. එහෙමයි. පරි විලාවක්වත් කොච්චර අලුත් මේව කියාපුවම අපිරිය නම් හිතන්න එපා. කොච්චර අලුත් වුණත්, අල්ද හදාපු වුණත්, රත්තරණෙන් හැදුව වුණත් ලස්සනට හදාපු පඩික්කමක පරිප්පු ගේන්න පුළුවන්ද? බැහැ. පඩික්කම හදලා තියෙන මූලද්‍රව්‍ය වලින්ම තමයි පිඟාන හදන්නේ. අලුත්ම පඩික්කමක්. හැබැයි හැඩේ පඩික්කම. එතකොට ඒ පඩික්කම් ආකෘතියට භාජනයක් හදලා ඒකේ පරිප්පු දාන්න බෑ. එහෙමයි. ඒකේ තේරුම ඇස් දෙකෙන් තමයි ඉස්සරලා කන්නේ. ඊගාවට නාහෙන් කන්නේ. සුවඳ තියෙන්නේ බෑ. සමහර වෙලාවල් වලට ওই ධර්මදේශනාවලට ගියාම, බණවලට ගියාම මම ඉඳලා හිටලා මේ හදිස්සිය සිද්ධ වෙනවා. විනාඩි 45ක් 50ක් විතර බණ කිව්වම බණ නවත්තන්න සිද්ධ වෙනවා. ඒ මොකෝ කෑම සුවඳ එනවා. කෑම සුවඳ ආවහම මට පේනවා ඉතින් මිනිසුන්ගේ කටට කෙල වුණනවා. එහෙමයි. එතකොට තවදුරටත් බණ වළංගු නැති වෙනවා.
මං අහන්නේ කෑම කන්නේ එතකොට නාහෙන්ද? ඔව් නාහෙනොත් කනවා. දැන් පපඩම් කන්න පුළුවන්ද සද්ද නැතුව? බැහැ. බැහැනේ. එතකොට කන්නේ කටෙන්නේ කන්න කනේ නෙමෙයිනේ. දැක්කද? කනෙනොත් කණ්ඩ වෙන. ඒ හින්දා ඇහෙයි කණයි නාහෙයි ඔක්කොගෙම කාලා තමයි කටින් කන්නේ. මං අහන්නේ මං කියන්න හදන්නේ මේ කාරණාව නෙමෙයි. කටින් කනකොට රස වැදගත්. හැබැයි ಗುಣ වැදගත් නැද්ද? ලෙඩ හැදෙන්නේ ඔන්න ඔය කාරණාව මත. ඉස්සර කාලේ අපේ රටේ මිනිස්සු කෑම ප්‍රතිපත්තියක් තිබුණා. ඒ කෑම ප්‍රතිපත්තියට අනුව තමයි කටයුතු කළේ. ඒ කෑම ප්‍රතිපත්තිය කොච්චර දියුණු කෑම ප්‍රතිපත්තියක්ද කියනවා නම් ඒ කෑම ප්‍රතිපත්තිය තමයි අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙන්නේ. ඔය ඩිස්පෙන්සරි වල ස්පිරිතාල වල සෞඛ්‍ය කාර්යාංශ වල අධ්‍යාපන සෞඛ්‍ය අධ්‍යාපන ඒකක වල දේශන පවත්තදී ලස්සන පෝස්ටරයක් පෙන්නනවනේ. පිඟානක ෆොටෝ එකක් පෙන්නනවා. ඒ පිඟාන බෙදලා තියෙනවා. හතරෙන් එකක් හෝ ඒ හා සමාන ප්‍රමාණයක් තමයි බත්. එහෙමයි. ඊගාවට ඔන්න ව්‍යාංජන. ඔය විදිහට බෙදලා තියෙනවා ලස්සනට. ඒක හරි හොඳ ලස්සන පාඩමක්. හැබැයි අපේ ඉතිහාසෙ කොහොමද දන්නවද එහෙම බෙදලා තිබුණේ? අපේ ඉතිහාසෙ කටවල් කනවා කියලා කියන්නේ බත් කටක් අමු කියලා කියන්නේ කටක් කනවා කියලා කියන්නේ. එහෙමයි. හබුන් කටයි බත් දෙකටයි. දැක්කද? ඒත් හබුන් කියන්නේ බත් නෙමෙයිද? ඒක තමයි කටක් කනවා කියලා කියන්නේ. දැන් ওই කටක් දෙයක් කෑවා කියලා අපි කියන්නේ. අද කණ්ඩත් බෑ නිකන් බත් කටක් කෑවා යන්තම්. ඒ කටක් කනවා කියලා කියන්නේ මොකද දන්නවද? කටවල් හයක් තියෙන්න ඕන එක මේක ආහාර වේලකට. මොනවද කටවල් හය? කට කියන්නේ මවුත් නෙමෙයි. මුඛය නෙමෙයි. ප්‍රමාණ කියලා කෙනෙක්යි. මොනවද කට? අල කට, කොළ කට, ධාන්‍ය කට, පිලි කට, බත් කට, කිරි කට. දැක්කද හයක්? මේ කටවල් හය කාපුවාම ආහාර වේල සමබරයි. එහෙමයි. එතකොට නිරෝගී ශක්ති සම්පන්න. කන්නේ නිරෝගීකම වෙන්නයි ශක්ති සම්පන්න වෙන්නයි දෙකට විතරයි. ලස්සන වෙන්න නෙමෙයි කන්නේ. ඒ දෙකට කාපුවාම ලස්සන වෙනවා. ඒක වෙනයි. එහෙමයි. දැන් ලස්සන වෙන්නයි රහ වෙන්නයි කාපුවාම අර දෙක නැති වෙනවා. ප්‍රධානම පරමාර්ථය නැති වෙනවා. දැන් මේ හැමදේකම බලන්න. දැන් සපත්තු දාන්න ඕන මොනවටද? සපත්තු දාන්නේ පහසුවෙන් ඇවිදින්නනේ. එහෙමයි. දැන් සපත්තු දාන්නේ මෝස්තරයක් හැටියට නම් අර කියන මූලික පරමාර්ථය ඇවිදින්න පුළුවන් වීම, ඇවිද පහසුවෙන් ඇවිදීම සඳහා සපත්තු දානමයි කියලා කියන අරමුණ දෙවෙනි වෙලා ලස්සන වෙන එක පළවෙනි වුණාම අර විලුඹ උල් වෙන සපත්තු නිර්මාණය වෙනවා. එහෙමයි. එතකොට බැරි එකම දේ ඒක දාගෙන ඇවිදින්න විතරයි. ඒක දාගෙන කරන්න බැරි ඇවිදින එක විතරයි. දැක්කද? ඇඳුමක් තියෙන්නේ විලිවහ ගන්නනේ. ඇඳුම තියෙන්නේ විලිවහ ගන්න. ලස්සන කළාට කමක් නැහැ. හැබැයි ඇඳුම අපහසු එකක් නම් අපහසුයි ලස්සනයි. ඒතර ප්‍රයෝජනවත් නේ. අන්න ඒ වගේ ආහාරය තියෙන්නේ ඉස්සර වෙලාවම සෞඛ්‍ය සම්පන්න වෙන්නයි නිරෝගී වෙන්න. එහෙමයි. ඒ දෙක තියෙද්දි රස වුණාට කමක් නැහැ. සුවඳ වුණාට කමක් නැහැ. හැබැයි සුවඳයි රසයි දෙක ප්‍රයොරිටි වෙලා ප්‍රයොරිටි ලිස්ට් එකේ මුලට ඇවිදිලා ගුණය අගට ගියොත් එහෙම ඒක ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා තමයි අලුත් අවුරුදු කාලේ කොයි කෑම හැදුවත් සුවඳ වෙන්නත් ඕනි, ලස්සන වෙන්නත් ඕනි. හැබැයි අගුණ වෙන්න බෑ. අගුණ වෙන්න බෑ. මම මේ ළඟදී අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, වෛද්‍ය ප්‍රදර්ශනයක් තරමණ්ඩ ගියා. එතනදී දැනගත්ත සමහර කරුණු හරිම අරුම පුදුමයි. මේ වගේ මාධ්‍යකින් කියන්න බැරි තරම්. සමහර විස්කෝතු නිෂ්පාදන පවා ඉතාමත්ම භයංකාර විදිහට අපේ රටේ දැනට මේ දරුවන්ගේ බඩවල් වැඩෙන, පිළිකා හැදෙන තැනට ඇවිදිලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒක නිසා කෑම වේල් කෑම ප්‍රමාණය, කෑම වේල් ප්‍රමාණය, එක වේලක කෑම ප්‍රමාණය, එක වේලකට අයත් කෑමක ද්‍රව්‍යාත්මක ප්‍රමාණය සීමා කිරීම අවශ්‍යයි. ලෝකේ රටවල්වල මිනිස්සු උගන්නන පාඩමක් තමයි කන විදිය. පොඩි කාලේ තේතනදී ඔය අලකට කොලකට එක කන කෑම තියෙන ඕනතර. සමහර රටවල්වල මිනිස්සු පාම්ම නිකන්නේ. එහෙමයි. නමුත් ඒ මිනිසුන් දිය වැඩියාවනේ. අපේ රටේ වැඩි හරියක් බත්ම නිකන්නේ. එතනදී ඒ බත්ම කාපු නිසා ඇතිවෙන යම් යම් විශේෂ වැරදීම් තියෙන්නත් පුළුවන්. එහෙමයි. ශක්තිය තිබුණා වෙන්න පුළුවන්. හැබැයි බත් කන ප්‍රමාණය අපිට ඉතාමත්ම වැදගත්. හොඳයි බත් කන ප්‍රමාණයට වැඩ ප්‍රමාණයකුත් එක්කනේ තිබුණේ. පාන්දර හතරට නැගිටලා වෙලට ගිහිල්ලා වෙලේ මඩ තියලා නියර රැහැලා මඩ තියලා
ආන්ගේ වගේ දේවල් කරපු ලොකු ශක්තියක් වැය කරපු මිනිස්සුන්ට බත් හරි. එහෙමයි. ලොකු ශක්තියක් වැය නොකරනකොට බත්වල ශක්තිය බඩ වැඩි වීමෙන් ඉවර වෙන්න බැරි නැහැ. සෞඛ්‍ය විද්‍යාත්මකව මේගොල්ලෝ අපිට පැහැදිලි කරලා දීලා තියෙන විදිහ ඇටේට නම් ආහාර වේලේ සමබරතාවක් නැහැ. ඒක මේ අලුත් අවුරුදු කාලේ වැඩියෙන් අවධාරණය කළ යුතුයි. එහිමයි අපේ හාමුදුරුවනි, විරාමයක් ලබා ගන්නවා. තවත් ගැටලුවක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට සූදානම්. සිරස FM සනරාමර සෙවණින්. සනරාමර සෙවණන්ට ලැබිච්ච ගැටලුවක් අපේ හාමුදුරුවනි සහෝදරියක් එවල තියෙන මේ ගැටලුව. ඇය සඳහන් කරනවා ඇයට ඉන්නවා සහෝදරෙක්, සහෝදරියක්, එවැකෙම අම්මයි තාත්තයි. සහෝදරයා මේ වෙනකොට ඉංජිනේරු වෘත්තියේ යෙදෙන්නේ. සහෝදරිය වෛද්‍යවරියක්. ඇය තමයි නිවසේ ඉන්නේ. අම්මවයි තාත්තවයි බලාගෙන අම්මයි තාත්තයි දැන් වියපත් වෙලා ඉන්නේ. ඇය විවාහ වෙලත් නැහැ ගිතර ප්‍රශ්න නිසා. ඒ කියන්නේ ඇත්තටම ගැටලුවක් නෑ ආර්ථික වශයෙන්. නමුත් අම්ම තාත්තා බලා ගන්න ඕනේ නිසා ඇය ඔවුන් වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. දැන් පුංචි කාලේ බොහොම සතුටින් හිටපු පවුලක් විවාහ වෙලා වෙන්මුණාට පස්සේ අයියා යක්කයි. ඇය සඳහන් කරනවා අපේ හාමුදුරනේ අපිට ඉඩකඩම් තියෙනවා. එබැවින් මේ අයියටයි යක්කටයි පැවරීමක් කරලා තියෙනවා. ඒ වගේම දැන් ජීවත් වෙන මටත් අම්මටත් තාත්තටත් මේ නිවස තියෙනවා. තවත් ඉඩකඩම් කීපයක් තියෙනවා. අපි ඉන්නේ බොරලැස්ගම ප්‍රදේශයේ. ඇය සඳහන් කරනවා අයියා යක්කයි නිරන්තරයෙන්ම දැන් මේ ඉතුරු වෙලා තියෙන ඉඩකඩම් පිළිබඳව විමසනවා. ඒවා දෙන්න මගේ කිසිම අකමැත්තක් නැහැ. නමුත් අපේ හාමුදුරනේ මට ජීවිතය ගැන බොහොම කලකිරීමක් ඇති වෙලා තියෙනවා. මේ අයියා යක්කයි භෞතික වස්තුන් පිළිබඳව දක්වන දැඩි ලෝභය පිළිබඳව මොවුන් සඳහන් කරනවා අපි බලා ගන්නම් අම්මවයි තාත්තවයි ඔයාවයි අපිට මේ ඉඩකඩම් ලියලා දෙන්න කියලා. අපි හාමුදුරනේ එකට කිසිම අකමැත්තක් නැති බව මමත් සඳහන් කළානේ. නමුත් කවදා හෝ දවසක මේ අයට මේ දේවල් පැවරීමෙන් අපිට යන එන මං නැති වේදෝ කියලත් මට හිතෙනවා. අපි හාමුදුරනේ ධර්මානුකූලව මේ ගැටලුවට මුහුණ දෙන්නට උනේ කොයි ආකාරයෙන්ද? සාමාන්‍යයෙන් මම දන්නා විදිහට නම් හුඟක් දෙනාට නෙමෙයි හැම කෙනෙකුටම වගේ යන්නේමන් නැහැ. යන්නේමන් නැති වෙන්නේ ඉඩම් තියෙන හින්දා නෙමෙයි. දැන් එහෙම බලාගෙන ගියාම මේ මටත් යන්නේමන් නැහැ. එහෙමයි. මොකද මටත් ඉඩමක් නැහැ. ඒතර මටත් ඉඩමක් නැහැ. මටත් මගේ නමට ඉඩකඩම් මොකක්වත් නැහැ. එතකොට එහෙම වෙච්චාම මටත් යන්නේමන් නැහැ. දැන් ඔය සමහර රටවල් වල මිනිස්සුන්ට ඉඩම් පෞද්ගලිකව ආйти නෑ. එහෙමයි. Singapore වගේ රටවල් වල. Singapore වගේ රටවල් වල මිනිස්සුන්ට ඉඩම් ආйти නෑ. ඔක්කොම ඉඩම් ආණ්ඩුයි. ඒතර ඒ රටවල් වල වාසීන්ට යන්නේ නමන්නේ. එහෙම නෙමෙයි. పూర్ව නිශ්චිත නිගමන වල අපි ඉන්නවා. අපිට ස්ථිර වශයෙන් ඉන්න ඉඩමක් ඕනේ. ස්ථිර වශයෙන් ඉන්න තැනක් ඕනේ කියලා. නමුත් සදාකාලිකවම කුලීගෙවල් වල ඉඳලා කුලීගෙවල් වලම මැරිච්ච මිනිස්සුත් ඉන්නවා. ඒක අර ඔළුවෙන් අයින් කරගන්න ඕන ගෙවල් සංකල්පය. දැන් සමහර මිනිස්සුන්ට ගෙවල් නැහැ. ජීවිතේ කවදාකවත් ගෙවක් හදලා නැහැ. ඉඳලා තියෙන්නේ කුලියට තමයි. පොඩි බඩු ටිකක් තියෙන තේ බඩු ටික තියාගෙන ඉන්නවා. කුලියට ගෙයක් ඉන්නවා. ඒ ගෙදර කුලිය දෙනවා. ඊගාවට තව දැනගත්තා. ඒක මේ අපේ රටේ ඉන්නේ හුඟක් රටවල ස්වභාවය. ඉතින් මං කියන්නේ මිනිස්සුන්ට ගෙවල් එපා කියලා කියන එක නෙමෙයි. නමුත් අපේ මුළු සමස්ත ජීවිතේම ගෙයක් වෙනුවෙන් සහ ඉඩමක් වෙනුවෙන් වෙන් කරගත්තාම ජීවිතේ නැති වෙනවා. මේ ප්‍රශ්නේ අසන්නිය හරි නිදහසේ ජීවත් වෙන කෙනෙක්නේ. එහෙමයි. දැන් ගෙයක් නැත්තම් නඩත්තුවක් නැහැනේ. මෙතනදී බුදුහාමුදුරුවන්ගෙන් උත්තරයක් මන් දෙන්නද? දැන් සමන්තිටත් කොණ්ඩෙට කිසියම් වෙලාවක් යනවා නේද? පීරණ්ඩ හරි ගොතණ්ඩ හරි මොකක් හරි එකට සුද්ධ පවිත්‍ර කරන්න හරි. එහෙමයි. හැමෝටම කොණ්ඩෙට වෙලාවක් යනවා. දැන් මට එහෙම වෙලාවක් යන්නේ නැහැ. මං අහන්නේ කොණ්ඩේ තියෙන එක ප්‍රශ්නයක් කියලා කියන එක හරි පං කොණ්ඩේ නැති එක ප්‍රශ්නයක් හරි කියලා කියන එක නෙමෙයි. කොණ්ඩේ තියෙන කෙනාට ඒ වෙනුවෙන් කාලයක් වෙලාවක් යනවා. ධනයක් වියදම් වෙනවා. සල්ලියක් වියදම් වෙනවා. ධනයක් කෙසේ වෙතත්. දැන් ඒක ප්‍රශ්නයක් නම් මම ඒ ප්‍රශ්නේ විසඳලා තින්නේ කොහොමද? ප්‍රශ්නෙට උත්තරයක් හොයලා නෙවෙයි. ප්‍රශ්න නැති කරලා. සමහර ප්‍රශ්න තියෙනවා උත්තර හොයන්න බෑ. ප්‍රශ්න නැති කරන්න ඕනේ. එහෙමයි. ඒක බුදුහාමුදුරුවන්ගේ ක්‍රමය. ප්‍රශ්නයක් නම් එකී ප්‍රශ්නයට උත්තරයක් හොයන්න බැරි නම් හා ප්‍රශ්නයට වඩාත්ම ලේසියෙන් කළ යුත්තේ ප්‍රශ්නය ඉවත් කිරීම නම් ප්‍රශ්නය අයින් කරනවා. එතකොට උත්තරයක් හොයන්න ඕනේ. දැන් කොණ්ඩ කියන එක නඩත්තු කරන එක ප්‍රශ්නයක් නම් කරන්න තියෙන හොඳම දේ කොණ්ඩ අයින් කරන එකනේ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. දැන් මගේ කොණ්ඩේ නේ තට්ටේ ගාලානේ තියෙන්නේ. ඉතින් මං කැතයිද? නෑ. ඒක තමයි. ප්‍රසන්නයි අපේ හැමදේම. ඉතින් ඒක තමයි. දැන් මිනිස්සුන්ට කොණ්ඩෙන් ලස්සන වෙනවනම් මං කැත වෙන්නේ පහයි. මුදු වලින් ලස්සන වෙනවනම් මගේ අත කැත වෙන්නේ පහයි. චේන් එකෙන් ලස්සන වෙනවනම් මගේ කර බෙල්ල ලස්සන අව ලස්සන වෙන්නේ පහයි.
බේස්ලට් වලින් ලස්සන වෙනවා නම් මගේ අතත් ලස්සන නෙවි තියෙන්න ඉපේ. සපත්තු වලින් ලස්සන වෙනවා නම් අපිට ලස්සන වෙන්න විදියක් ඇත්තෙම නැහෙනි. ෂර්ට්ස් කලිසම් වලින් ලස්සන වෙනවා නම් අපිට ඉතින් කොහොමත් ලස්සන නැහෙනි. එහෙනම් එක එක්කෙනා ලස්සන වෙන්නේ හා ප්‍රසන්න වෙන්නේ ඒ ඔහුට හෝ ඇයට හිමි පෞරුෂයේ මත. එහෙමයි. මට නම් ඇත්තටම හරිම ලස්සනට පෙවුණා කිසියම් චිත්‍රපටයක නිලියක්. ඈ ඉතාමත්ම ලස්සන රංගනයක් කළා භික්ෂුණී චරිතය. ඇගේ මේ ගිහි ජීවිතයේ ස්වභාවයත් මම දැකලා තියෙනවා. ඒත් ඇගේ ඒ කොණ්ඩේ විරහිත රංගනය කරපු ශරීරය හරි ලස්සනයි. ඒක නිසා මේ ලස්සනය කියලා කියන කාරණාව සාපේක්ෂයි. ඒ වගේ තමයි කවද හරි දවසක මට අනේනමන් නැති වෙලා කාත් කවුරුවත් නැති වෙලා ඉඳ හිටින්න තැනක් නැති වෙයි මේ ඉඩම් කෑල්ල දුන්නහම කියලා විමතියකින් ඉඳගෙන නම් නොදී ඉන්නේකේ තේරුමකුත් නැහැ. ඉඩම ඉතුරු වුණාම කියමුකෝ. ඉඩම ඉතුරු වෙලා ඉතින් ඉතන ගයක් නැත්තම් ඒත් යනේනමන්නේ. එහෙමයි. ඉඩම ඇතුලේ ගයක් හදලම තිබුණා කියලා කියමුකෝ. බලාගන්නම කෙනෙක් නැත්තම් ඉතින් අවිවාහ කරන් ඒත් යනේනමන්නේ තියෙනවනේ එහෙමනම්. හරි. ඒ ඉඩමත් තිබිලා ගේකුත් තිබිලා විවාහ විවාහත් වෙලා දරුවොත් ඉඳලා දරුවෝ බලාගත්තේ නැත්තම් ඒත් ඉතින් යනේනමන්නේ. දරුවොත් බලාගෙන නිදංගත රෝගයක්කින් සදාකාලිකව පෙළෙන්න වුණා නම් දරුවා අතහැරලා ගියා නේද? ඒත් යනේනමන්නේ. එහෙමයි. දැන් ඔය කියන දේවල් විදිහට යනේනමන්නේ නැත්තම් ඔක්කොටම කලින් යනේනමන්නේ නැතිනේ මටනේ. ඉඩමකුත් නැහැ. ගේකුත් නැහැ. විවාහයකුත් නැහැ. දරුවොත් නැහැ. බලාගන්න කෙනෙකුත් නැහැ. කාත් කවුරුවත් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ හැමදෙරුනේ. ඇයි ඔබ වහන්සේට පන්සලක් තියෙන්නේ? පන්සලක් තියෙනවා. පන්සලක් කියලා කෙනෙන් අදහස් කරන්නේ ගොඩනැගිල්ලක්ද? ඉතින් ගොඩනැගිල්ලට බෑනේ අපිට වතුර ටිකක් දෙන්න. එහෙමනම් එක තමයි එක එක්කෙනාට හිමි එක එක පරිසරය. මිනිස්සු යන්නේනම් නැති වෙන්නේ කාත් කවුරුවත් නැති වෙන්නේ කාත් කවුරුවත් නැති වෙන තැනට වැඩ කරගත්තොත්. එහෙමයි. දැන් මගේ ලොකු ස්වාමීන් වහන්සේට වයසින් අවුරුදු 94ක්. වයසින් අවුරුදු 94ක් වෙන ලොකු ස්වාමීන් වහන්සේට ඉඩමක් නැහැ. ගයක් නැහැ. උන්වහන්සේට දරුවෝ නැහැ. ඒ උන්වහන්සේ අසරණ වෙලා නැහෙනි. ඉතාමත් හොඳින් උන්වහන්සේ සුරක්ෂිතයි. ඇයි? උන්වහන්සේ කාත් කවුරුවත් නැති වෙන තැනට වැඩ කරගෙන නැහැ. දැන් ගිහි වේවා පැවිදි වේවා කාත් කවුරුවත් නැතිව අසරණ වෙන්නේ ඒ විදිහට ජීවත් වුණා නම්. එහෙමයි. ඒක නිසා අපි ඒ ප්‍රශ්නට උත්තරයක් හැටට ඒක දෙමු. ඉඩම දෙන්න ඕන නම් දෙන්න කියමු. දෙන්න නොදී ඉන්න ඕන නම් ඉන්න කියමු. ඔය ඉල්ලන තරමක් ඉල්ලන්නේ ඉඩම ගණ්ඩම හින්ද වෙන්න ඇති. එහෙමයි. ඉතින් ඒ ඉඩම දීලා දාලා වෙන අතක් බලාගත්තර කමක් නැහැ. මොකද ඉඩම නොදී කාත් කවුරුවත් ඇති වෙයි කියලා හිතා ගන්නත් බෑ ඒ කියන தත්ත්වයට යටතේ. ඉඩම දුන්නේ නෑය කියලා කාත් කවුරුවත් නැතිවීම නොවේයි කියලා හිතන්නත් බෑ ඒ කියන தත්ත්වයට. ඒ හින්දා ඉඩම් දීම වෙන එකක් කාත් කවුරුවත් නැති වෙනවයි කියලා කියන්නේ තමාගේ ක්‍රියාවලට තමාට ලැබෙන ප්‍රතික්‍රියාවක්. මම සමන්ති ගිහින් තියෙනවා හරියට ධර්මදේශනාවලට ඔය වැඩිහිටි නිවාසවල. එහෙමයි. ඒත්තන් සනුකම්පිතව බලන්න ඕන තමයි. අපේ රටේ මිනිස්සු අම්මා තාත්තට සලකන්නේ නැතුව වැඩිහිටි නිවාසවල රඳවපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි වැඩිහිටි නිවාසවල ඉන්න අතිබහුතරයක් දෙනා එහෙමයි නෙවෙයි. මම ඒක ආයෙසරක් තේරෙන්න කියන්නම්. ඊට වඩා ඒකන නොකියයිමු අපි. අම්මා තාත්තාට සලකන් නැති හින්දා දරුවන්ගේ නොසලකිල්ලට භාජනය වූ අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ වැඩිහිටි නිවාසවල තමයි. එහෙමයි. හැබැයි වැඩිහිටි නිවාසවල රැකවරණේ ලැබෙන අතිබහුතරයක් දෙන දරුවන්ගේ නොසලකිල්ලට භාජනය වෙච්චයි නෙමෙයි. එහෙමයි. ඒක නිසා තමන්ගේ රැකවරණේ සහ තමන්ට කටඋත්තර නැති වෙලා යන්නේ නම් නැති වෙනවයි කියලා කියන එක ක්‍රියාවල ප්‍රතික්‍රියාවක්. එහෙමයි අපේ හැමදෙරුවනේ. සිරස් FM සනරාමර සෙවණයි මේ ඔබ ජීවන ගැටලු ගැනයි කතා බහ කරන්නේ උදැසන 8 වනතුරු. හොඳයි. තුනුරුවන් සරණයි. අද දවසෙත් අපි සමුගන්නට සූදානම් සනරාමර සෙවණින් බුදුහාමුදුරුවන්ගේ හේවණේ ඉඳගෙන ධර්මය අධ්‍යයනය කරගනිමින් මෙතෙක් වෙලා අපි ධර්මයත් එක්ක එකට එකතු වෙලා ජීවිතය අධ්‍යයනය කරන්නට ආරම්භ කළ පැය දෙක නිමාවටපත් වෙනවා. හැම දිනටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. සුබලුත් අවුරුද්දක් සමගම හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයට තමන්ටත් අනුන්ටත් යහපත් වෙන ආකාරයට වෙනස් කළ ගත යුතු තැන් වෙනස් කරගනිමින් සංවර්ධනය කරගත යුතු තැන් සංවර්ධනය කරගනිමින් ජීවිතය ඉදිරියට අරගෙන යා යුතුයි කියලා කියන පණිවිඩය දෙනවා. හැම දිනටම සම්මා සම්බුදු සරණයි. එහිමයි අපේ හැමදෙරුනේ ඔබ වහන්සේටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ලබන්නා වූ සිංහල හිඳු අලුත් අවුරුද්ද අපේ හැමදෙරුවන්ටත් නිදුක් නිරෝගී සුව ලැබෙන චිරජීවනයේ ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් තෙරුවන් සරණයි.